ලියොත් හිටිය මගේ කතරගම දෙවියෝ. ඒක මත නෑ, එයා ඇවිල්ලා නැහැ, ගියේ කතමයි මත දෙවියෝ බලන්න, ඇවිල්ලා කියන්නේ වෙන වෙනිය. ඉතින් අන්න ඒ වගේ ඒවා නාවැකි නිසා පෙන්නත් මේ සමාජේ ජීවත් වෙනකොට තරමක් බුද්ධිමත් වෙන්න ඕන. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් වචනයක් කතා කරන්න කලින් තරමක් හිතන්න ඕන. මෝඩ වචන කතා කරන්න එපා, එතකොට තමන්ගේ තත්ත්වයයි පල්ලෙහාට වැටෙන්නේ. කේන්තියරන් වචන කතා කරන්න එපා, තමන්ගේ තත්ත්වයයි පල්ලෙහාට වැටෙන්නේ. යමක් උපදේශයක් දෙනකොට තරමක් හිතන්න ඕන. යමක් පිළිගන්නකොට ළමයින්ට එපා එපා කියලා කියන්න එපා. ළමයින්ගෙන් ප්‍රශ්න අහන්න ඕන. ඉස්සර තමයි එපා එපා කිය කියා මේක එපා මේක එපා මේක එපා මේක එපා කියලා අම්මලා කිව්වේ. දැන් ඒක කළොත් මොකද්ද වෙන්නේ පුතා? මෙහෙම කළොත් මොකද වෙන්නේ? ඇයි වා එහෙම ඔයාට එක හිතුණා හිතෙනවද මෙහෙම? එයාගෙන් ප්‍රශ්න අහන්න. එයාගෙන් ප්‍රශ්න එහම තමයි එයාට මොලේ පැහැදින්නේ. මොලේ පැහැ දැන් උත්තර දෙන්න හිතන්න එපා. අපේ හිතන්නේ නැති සමාජයක් බිහි වෙලා තියෙන්නේ අද. කියන දේ අහන්නේ නැති සමාජයක් බිහි වෙලා තියෙන්නේ අද. හිතලා යමක් කරන්න හිතලා කල්පනා කරලා වැඩ කරන්නේ නැති සමාජයක් බිහි වෙලා තියෙන්නේ. පාර පැන්න. වාහනේ වැදුණනේ, වැදුණයින් පස්සේ තමයි හිතන්නේ පාන. අන්න ඒ වගේ පණින්ට පෙර හිතා බලනු කියන ඒ වගේ උපදේශ මගෙන් අපිට දුන්න හොඳ සමාජයක් පුජ්‍යලයේ කුරු කරන්න. නමුත් අද වෙනකොට තරමක් පල්ලෙහාට බැහැලා පල්ලම් බැහැගෙන යනවා වගේ නේද කියන එක නැවතත් හිතන්න කියලායි මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා. භය තජ්ජිතා, මෝඩ මිනිස්සු, අනුවන මිනිස්සු තමන්ගේ බය තැතිගැන්ම නිසා ආරක්ෂාව පතා ඕනෑම ගහක් සරණ යනවා, ඕනෑම ගලක් සරණ යනවා, ඕනෑම දෙවියෙක් සරණ යනවා. බුද්ධිමත්ව හිතන්නේ නැති අය. බෞද්ධයෝ කියලා කියන්නේ එහෙම අය නෙවෙයි. වෙනත් ආගම්වල ගොඩක් එහෙමයි ඉන්නවා. අපේ ආගමේ නැහැ. අපේ ආගමේ ඉන්න බෑ. නමුත් අපිට පේනවා බුද්ධ ආගමේ බුද්ධ ආගම අදහනවා කියලා, පිළිපදිනවා කියලා කියාගෙන අර මෝඩ මෝඩ වැඩ කරන අය සමාජේ බොහෝ වෙලාවට ඉන්නවා. ඒ නිසා අන්න ඒ කාරණාව ඔයත්තන් නැවතද නැවතද හිතලා කල්පනා කරලා බලන්න කියලා කියන දහම් පණිවිඩයයි අද මම ඔයත්තන්ට දෙන්නේ. මේ ධර්ම දේශනාව පැවැත්වුවේ බීජී ගුණදාස මහත්මයා යූ.ඊ. පෙරරමාවතේ රාජගිරියේ. එතුමා ඇතුළු පවුලේ සියලුම දෙනා, දරුමල්ලෝ නෝන මහත්මිය ඇතුළු සියලුම දෙනා, විශේෂයෙන්ම බීජී අන්දිරිස් අප්පු මහත්මයා, අතුකෝරලගේ හින්නි හාමි මහත්මිය, එල්.ඒ. කුමාරප්පෙරෝ මහත්මයා, චාර්ලෙනා පරණහේවා මහත්මිය ආදී දෙපාර්ශවයේම මිය ගිය සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම අද මේ පින්කමේ අරමුණක්. එනිසා දැන් මේ වෙලාවේ කල්පනා කරගන්න, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, දහම් පඬුරු පූජා කිරීමෙන් නොඑක් විදිහට සිද්ධ කරගත් සියලුම පුණ්‍ය මහිමයන් නමින් නැසීමිය ගිය සියලුම නෑදෑ හිත මිත්‍ර ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. සියලුම ඇත්තන් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වීමෙන් දුක්ඛිත ස්ථානයක වාසය කරනවා නම් සුවපත් භාවයට පත්වෙත්වා. සුවපත් භාවයක සිටිනවා නම් ලබාගත් සැප සම්පත් පින් අනුමෝදන් වෙලා වඩා වර්ධනය කරගනිත්වා. මිය පරලෝකී ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා කියලා කල්පනා කරගෙන සාදු කියනවා. ඒ වගේම විශේෂයෙන්ම බීජී ගුණදාස මහත්මයා හා එම මහත්මියගේ දරුමුණු පුරවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණය ප්‍රාර්ථනා කරන්න, පින්කමට සහ සම්බන්ධ වුණා වූ සහ නොවූ සියලු මැත්තන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ආයතනය ආරම්භ කරලා පවත්වාගෙන යමින් සමාජයට වැදගත් ගුණවත් අර්ථවත් බෞද්ධ සන්නිවේදනයක් කිරීමෙහි න්‍යායාචාර්යන් වහන්සේ හැටියට කටයුතු කරන අපේ දරණාගම කුසල ධම්ම මහනාහිමියන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මේ පින්කමේ බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම ලෝකපාලක සීල දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණ ලැබිලා මේ සියලුම අරමුණු පරමාර්ථ
කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්නට දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදයේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. සියලු දෙනා වැඳගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං සාදෝ සාදෝ සාදෝ. ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වා වදාළේ මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානිසර ස්වාමින්ද්‍රන් වහන්සේ. දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර තව බොහෝ කල සිදු කරන්නට අවැසි ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්ම දේශනාව මෙතකින් අවසන් වෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.